At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. අද පෙරවරු 7 සිට උතුරු මැද පළාත් සෞඛ්‍ය තුරන් වැඩ වරචනයක් ආරම්භ කරනු ලැබුවේ සිය සේවාව දෙපාර්තමේන්තුගත සංවෘත සේවාවක් ලෙස ස්වාධීන කරන ලෙස රජයට පළ කරමින්. ඒ සඳහා ගිලන්පත 102 රියතුරන් ඇතුළු සමස්ත රියතුරන් 208 දෙනෙකු මෙම වැඩවර්ජනය සඳහා එක්ව සිටිනවා. කෙසේ වෙතත් අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික් දෙකෙහි හදිස් රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා ගිලන්පත 17 රියතුරන් ස්ථානගත කර ඇති බව උතුරු මැද පළාත් රජ්‍ය සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුවේ රියතුරු සංගමේ සභාපති ආර්.ජී. වසන්ත කුමාර මහතා ප්‍රකාශ කළා. වරචනයට එක්කෝ පිරිස අද දහවල් උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ ඉදිරිපිට උද්ඝෝෂණයකද නිරත වුණා. සියලුම රෝහල්වල ගිලන් රථ හා කාර්යාලවල සායන ඔක්කොම නැවතිලා තියෙනවා. නිලධාරීන් ප්‍රවාහනය කරන කාර්යාල වාහන ටිකන් ඔක්කොම නැවතිලා තියෙනවා. ඒ වුණත් අපි හදිසි සේවා සපයන්නට අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගිලන් රථ 12කුත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගිලන් රථ 5කුත්, ගිලන් රථ 17ක් උතුරු මැද පළාතේ හදිසි රෝගීන් ප්‍රවාහනය කිරීම සඳහා යොදවලා තියෙනවා. උතුරු මැද පළාතේ බලධාරීන් මේ වෙනකන් කිසිම ක්‍රියාමාර්ගයක් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය පිළිබඳව සාකච්ඡා කරන්නවත් කතා කරේ නැහැ. අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ වෙනකොට යුද හමුදාව කැඳවන්නට අවශ්‍ය කටයුතු සැලසුම් කරගෙන ඉන්නවා විනා මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අඩපණ කරන්නට කටයුතු කරමින් ඉන්නව නිසා වෘත්තීය සමිති අරගලය විසඳන්නට මේ වෙනකන් කටයුතු කරලා නැහැ. පදවා ගැනීම පරිපාටි ආණ්ඩුකාරතුමා අනුමත කරලා මෙතෙන්ට ගෙනලා දෙනකන් අපේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නවත්වන්නේ නැහැ. මේක මර්ධනය කරන්න මර්ධනයෙන් ක්‍රියාත්මක වුණොත් අපි ඒකටත් මුහුණ දෙන්න ලෑස්ති. ඒ හින්දා අපි සියලුම සෞඛ්‍ය සේවයේ ඉන්න සියලුම සහෝදර වෘත්තීය සමිති නායකයොත් එක්ක මේ වෙනකොට කතා කරලා තිනවා. සියලුම නායකයින් සමග අපගේ වෘත්තීය සමිති අරගලය ඉදිරියට ගෙනියනවා කියලා පැහැදිලිව කියනවා.